මේ දවස්වල ඔන්ලයින් පන්ති පිළිබඳව බොහෝ කතා අසන්නට ලැබෙනවා. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ ඔන්ලයින් පන්තියට සිග්නල් හොයන්න ගිහින් පියෙකුට සිදු වූ රසවත් පුවතක් පිළිබඳවයි. ඉතින් අපි මේ දැන්වීමෙන් පස්සේ සුපුරුදු වීඩියෝව සමග එක්වෙමු. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා. දරුවාගේ online පන්තියට signal සොයා ගොස් රෝමත් විවාහක කාන්තාවක සමග අනියම් ඇසුරක් පටන් ගැනීමට අවස්ථාව සලසාගත් පියෙකු පිළිබඳව රසවත් පුවතක් තමයි මේ. වාර්තාගත වන්නේ වයඹ පළාතේ එක්තරා ගම්මානයකින්. දරුවා නගරේ පාසලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙක්. පාසල වසා ඇති නිසා මේ දිනවල ඔහුගේ පන්තිභාර ගුරුතුමිය ඉගැන්වීම් සිදු කරන්නේ ඔන්ලයින් ක්‍රමයටයි. ඒ සඳහා සුදුසු ජංගම දුරකථනයක් දරුවාට මිලදීගෙන දුන්නද නිවසේ සහ ඒ අවට එම පාඩම් වලට අකණ්ඩව සම්බන්ධ වීමට සිග්නල් නොමැතිවීම මව්පියන්ගේත් දරුවාගේත් සිත් ඇවුලට හේතු වුණා. මේ නිසා බොහෝමයක් දිනවල දරුවාට ගුරුතුමියගේ පාඩම් අතපසු වුණා. මෙත සති කීපයකට පමණ පෙර මව්පියන්ට දන්වා සිටියේ යාබද ගමක තම පන්තියේ මිතුරකු සිටින බවත් ඔහුගේ නිවසට හොඳට සිග්නල් ඇති නිසා ඔන්ලයින් පාඩම් වලට සම්බන්ධ වීමට එහි එන ලෙස මිතුරා තමාට දැන්වූ බවයි. මුලින්ම දරුවාගේ පියා දරුවාගේ මිතුරාගේ නිවසට ඔහු රැගෙන යාමට අකමැති වූද විභාගයට වැඩි කාලයක් නොමැති නිසාත් බිරිඳගේ පෙරත්ත කිරීම නිසා දරුවා එහි රැගෙන යාමට කැමති වුණා. මුල් දින කීපේ ඉතා අමාරුවෙන් දරුවා එම නිවසට රැගෙන ගිය සැමියා පසුව ඉතා කැමැත්තෙන් සහ සතුටින් පන්ති පැවැත්වෙන දිනවල දරුවා එහි රැගෙන යාම බිරිඳගේද සතුටට හේතු වුණා. දරුවාට මිතුරාගේ නිවසට ගොස් අධ්‍යාපන කටයුතු වල යෙදුනේ ඉතාමත්ම උනන්දුවෙන්. පැය 3-4 කාලයක් ඔන්ලයින් පාඩම් ඇති දිනවල ඔහු දරුවා එම නිවසට ඇරලවා යම තමිල් නිවසට පැමිණ පාඩම් ඉවර වෙන වේලාවට ගොස් දරුවා කැටර එයි. පැය එකහමාරක පමණ කාලයක් පාඩම් ඇති දිනවල ඔහු පාඩම් අවසන් වන තෙක් එම නිවසේ රැඳී සිට දරුවා කැටුවේ. පසුගිය දිනක දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලැබුණේ අසල ගමක ජීවත් වන ඔහුගේ සොහොයිය කෙනේ. අක්කේ, මම මේ කෝල් එක ගත්තේ අයියා ගැන දෙයක් කියන්න. මම දවස් දෙකක්ම දැක්කා අයියා කවුද ලස්සන ගෑනු කෙනෙක් එක්ක ටවුමේ ඉන්නවා. එක දවසක් එළවලු කඩයක් ඉස්සරහා ඉන්නවා දැක්කා. ටිකක් හොයලා බලන්න. නංගි, මටත් අයියාගේ ලොකු වෙනසක් දවස් කීපයක ඉඳලා දැනලා තියෙනවා. වෙනදා අඳින ඇඳුම් පැළඳුම් ගැන වැඩ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. දැන් ඇඳුම් අඳින්නේ හොඳට අයන් කරලා නීට් එකට. හැමදාම උදේට රැවුල කපන්න අමතක කරන්නේ නැහැ. දැන් මුලත් විට කෑමත් නතර කරලා. මේ ළඟදී රුපියල් 1000ක් දීලා හොඳ සෙන්ට් එකකුත් අරගෙන අයියා පුතාව එක්කගෙන යනවා පුතාගේ යාළුවෙක්ගේ ගෙදරට ඔන්ලයින් පන්ති වලට. ඒ යාළුවගේ තාත්තා ඉන්නේ මැද පෙරදිග රටක. සැමියා දරුවා සමග පිටත්ව ගොස් පැයකට පසු ඇය සිය නැගණියද සමග දරුවාගේ මිතුරාගේ නිවස සොයා ගියේ යතුරුපැදියෙන්. යතුරුපැදිය නිවසේ ගේට්ටුවේ ඉදිරිපිට නවතා ඔවුන් දෙදෙනා නිවසට ගියේ පාගමනින්. නිවස දෙසට ගමන් කරමින් සිටින ඔවුන් දෙදෙනාට දැක ගැනීමට ලැබුණේ නිවස ඉදිරිපිට පුටුවක වාඩි වී කාන්තාවක සිටින අයුරුත් පිරිමියෙකු කාන්තාවගේ පාදවල තෙල් වර්ගයක් ආලේප කරන අයුරුත්ය. තෙල් ආලේප කරමින් සිටින්නේ තම ස්වාමි පුරුෂයා බවට හඳුනා ගැනීමට ඇයට වැඩි වේලාවක් ගත නොවිනි. අපි මේ හොරේ අල්ලන්න තමයි ආවේ. අද ගෙදර එනවකෝ. අදින් පස්සේ දරුවට ඔන්ලයින් පන්ති ඕනේ නැහැ. යම්ක ගෙදර හොඳ පාඩමක් උගන්වන්න. ඇය දරුවාද කැටුව නැගණිය සමග එම ස්ථානයෙන් පිටත්ව ගියේ මහ ගෙදරට යන බව පවසමින්.